ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මේ ආණ්ඩුවත් දිගටම මාධ්‍ය වලින් ඒ වගේම ප්‍රචාරක ව්‍යාපාර වලින් ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට වැරදි නියෝග ලබා දෙමින් මේ ඡන්දය කල් දා ගන්න සෑහෙන උත්සාහ කෙරුවා. දැන් පේනවා ජනතාවගේ කොයිතරම්නම් උනන්දුවක් තියෙනවද මේ ඡන්දය තියන්න කියලා ඉවර වෙලා. මොකද ඔවුන්ගේ පීඩනය පැට කරන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදීව ලැබෙන හොඳම අවස්ථාව මේක. මම දැක්කා දැන් මේ ඡන්දය තියන්න වෙන තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ව්‍යවස්ථාව අනුව කිසිම විදිහකින් කල් දා ගන්න විදියක් නැහැ. දැන් ඊයේ මේ එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධන මහත්මයා කිව්වායයි කියලා ඉවරලා වෙබ් අඩවියක මම දැක්ක ප්‍රවෘත්තියක් මේ ඡන්දෙන් පස්සේ මේ එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි පොහොට්ටුව එකතු වෙලා ප්‍රාදේශ සභා නගර සභා වල බලය පිහිටවනවා කියලා. මේක තමයි UNP එකයි JVP එක අතර තියෙන ඩීල් එක. මොකද්ද මේ කරන්නේ? අර ඔවුන් 74ක සාපයක් කියන එකට උඩගෙඩ දෙන්න. හරිද? ඔවුන් දන්නවා සමගි ජන බලවේගයේ මේ මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ගන්නවා කියලා. ඒ නිසා රතු අලි පැටවුන්ට කොළ අලි පැටව කරන උපකාර තමයි මේක. සමගි ජන බලවේගයේ පිළිබඳව වැරදි චිත්‍රයක් හදන්න අපි එක දෙයක් පැහැදිලිව කියන්න ඕන. බලය වෙනුවෙන් ප්‍රතිපත්ති ආත්මගරුත්වය පාවා නොදෙන පක්ෂයක් තමයි සමගි ජන බලවේගය කියන්නේ. එක්සත් ජාතික පක්ෂයට ඒකේ නායකතුමාටයි කිසිම ප්‍රතිපත්තියක් නැහැ. මේ රටට වින කරපු මේ රට ජනතාවගේ දේපළ මංකොල්ල කාපු බදු මුදල් හොරා කාපු රාජපක්ෂලත් එක්ක එකතු වෙලා එක යහනේ බුදිය ගන්න තරම් ඒගොල්ලන්ට ලැජ්ජ නැතිකමක් තියෙනවා. අපට එහෙම නැහැ. අපි විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්තිය, අපි විශ්වාස කරන සංස්කෘතික දේශපාලනික ප්‍රතිපත්තිය මත පමණයි අපි වැඩ කරන්නේ. ඒ නිසා රටට කෙලවපු වුන් එක්ක එකට හිට ගන්න තරම් අපිට කිසිම අංගය අමාරුවක් නැහැ. UNP එකේ නායකට, UNP එකේ නියෝජ්‍ය නායකට, UNP එකේ අනිත් කටියට තිබ්බට. අද UNP එකට මේ කැන්වසින් යන මිනිස්සු හොයා ගන්න බෑ. පෝට්ටුවට රස්සීමක් තියා ගන්න බෑ. මේ හතර ගාතෙන් වැටලින්න වෙලාවේ තමයි මේ ඡන්ද කල් දානවා කියලා අපිව අධෛර්යමත් කරන්න, දුර්වල කරන්න, කම්මැලි කරන්න තමයි මේ කැම්පේන් ටික ඔක්කොම කෙරුවේ. දැන් ඒක බැරි දන තමයි මේ වගේ උගුලක් අටවන්නේ. ඒ නිසා මම ඊට වැඩිය ඒ ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. බිම් මට්ටමේ තත්ත්වය පිළිබඳව ඒගොල්ලෝ හොඳටම දන්නවා. NIB වාර්තා, බුද්ධ්‍යංශ වාර්තා අරගෙන බලනවා ඒගොල්ලෝ. දැන් කොහොමද කියලා තේරලා ඇති. දැන් අනිත් එක තමයි මේ ජෙප්පෝ. මේ කට්ටිය ලොකු චිත්‍රයක් මාව පානවා මේ මැතිවරණය ජයග්‍රහණය කරලා ඊළඟ ආණ්ඩුව ඒගොල්ලෝ පිටවනවා කියලා. අපි සංඛ්‍යාත්මකව ගණන් හදලා බැලුවොත් ජෙප්පෝ පටන් ගන්න 103කින්. අපි පටන් ගන්න 125කින්. හරිද? 2019 ජනාධිපතිවරණය පෙරදිලා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ තුරන් දෙකක් ගත්ත වෙලාවෙත් අපි 125කට ආසන්න ප්‍රමාණයක ඡන්ද ගත්තා. එතකොට ජෙප්පෝ මේ සමාජ මාධ්‍ය හරහා මොන කැම්පේන් එක කෙරුවත් ඒගොල්ලොන්ට 125ක්වත් ගන්න නම් දැන් තිබ්බ වගේ 8 ගුණයක් වැඩි කර ගන්න ඕන. මාධ්‍යවේදී ඔබතුමන්ලාට ගමේ තීරණ වැතිනේ යම් වැඩිවීමක් තියෙන ඒ වැඩිවීම 8 ගුණයකින් වැඩි වෙලා තියෙනවද? එහෙම වැඩි වෙලා නැහැ. ඒක ඉතාම පැහැදිලි. අපි පටන් ගන්න 25න්. අනිත් එක ඔවුන් මේ වෙනකොට ඔවුන්ගේ උපරිමයට අවිල්ල තියෙන්නේ. අපි දැන් තමයි පටන් ගන්නෙ. ඒ නිසා අපි තරඟේ අපි 25න් පටන් ගන්න දැන් තමයි. ඒ නිසා අපි 40 පන්නලා යනවා. ඒගොල්ලෝ 3 ඉඳලා ඕනම් මේ 8කට 9කට 10කට උපරිමයි. ඒ වගේම මොකද මම එහෙම කියන්න හේතුව දැන් මේ රටේ ජනතාවට දැඩි පීඩනයක් තියෙනවා. තුන් වේල කාප මිනිස්සුන්ට ලෙව කන්න වෙලා තියෙනවා. ළමයින්ට සපත්තු කුට්ටම දෙන්න බෑ. ස්කූල් බෑග් එකක් අරන් දෙන්න බෑ. කරන්ට් කපන එකට හුරු වෙන්න වෙලා තියෙනවා. QR කෝඩ් එකට හුරු වෙන්න වෙලා තියෙනවා. ඒ වගේම බාල බෙහෙත් බොන්න හුරු වෙන්න වෙලා තියෙනවා. සාමාන්‍යව හම්බ කරන මුදලට අසාමාන්‍යව ගහන බදු වලට හුරු වෙන්න වෙලා තියෙනවා. කරන්ට් බිල, වතුර බිල අතනෝමතික ලෙස වැඩි කරාම ඒකට හුරු වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව අසීමාන්තික පීඩාවට ලක් වෙලා තද වෙලා ඉන්නේ, තරහ වෙලා ඉන්නේ. ඒ තරහ පිට කරන්න එක ක්‍රමයක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය කරන උද්ඝෝෂණ. හැබැයි හැමදාම ඡන්දයක් ආව මෙහෙම රැල්ලක් එන ජනතාවගේ පීඩනය පිට කරන්න. නමුත් ඡන්ද දෙන්න යනකොට ජනතාව කල්පනා කරනවා පීඩනය පිට කරනවා වගේම විකල්ප වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් කාටද කියලා ඉවරලා. ඒ නිසා දැන් මේ මොහොත වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මොකද්ද?
ඔවුන් අපිව බේරගන්න ඉන්න කණ්ඩායමක් කියන එක ගමේ සාමාන්‍ය මිනිසුත් දන්නවා. උද්දමනය කියන එක මොකද්ද කියන එක ගමේ සාමාන්‍ය මිනිසුත් දන්නවා. ජාත්‍යන්තර සහයෝගය ගන්න නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා සාමාන්‍ය ගමේ මිනිසුත් දන්නවා. ඒක තනි පුද්ගලයෙකුට කරන්න බෑ කියන එක සාමාන්‍ය මිනිසුත් දන්නවා. එතකොට මේක කරන්න පුළුවන් කණ්ඩායමකට පමණයි. ඒ කණ්ඩායමට ලෝකයාගේ පිළිගැනීම තියෙන්න ඕන, ක්‍රියාකාරී කණ්ඩායමක් වෙන්න ඕන, නිර්මාණශීලී කණ්ඩායමක් වෙන්න ඕන කියන එක ජනතාව දන්නවා. ඉතින් ඒ නිසා අපි ජනතාව මිත්‍ර පෙරමුණට අභියෝග කරනවා Facebook එකෙන් හදන රැල්ලයි. මොකද මේ ගෝටට ගිය කට්ටියම තමයි මේ යන්නේ. අර්ධ නගරවල ඉන්න ග්‍රාමීය වෙන මේ අර්ධ නගරවල ඉන්න ව්‍යාත්මක කරපු සෙට් එක ගෝට ෆේල් අපි ෆේල් නෑ කියලා පෙන්නන ජෙප්පොත් එක සෙට් වෙනවා. දැන් ජෙප්පෝ කියන්න ඕන අපිට ඕන් මේතරා මේසා විශාල මුදල් වීදම් කරන්නේ කොහමද? කොහෙන්ද සල්ලි හම්බුනේ? ඒ වගේ මොන් කියන්න ඕන කැටහොල් වලද විකල්ප වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ? මේ රටේ ආර්ථිකය දිනු කරන්නේ කොහමද? කෘෂි කර්මාන්තය දිනු කරන්නේ කොහමද? වාරි කර්මාන්තය දිනු කරන්නේ කොහමද? අධ්‍යාපනය දිනු කරන්නේ කොහමද? එහෙම නැත්නම් මේ ප්‍රවාහනය දිනු කරන්නේ කොහමද? සෞඛ්‍ය දිනු කරන්නේ කොහමද? නව වෙළඳ පොළකට විවර වෙන්නේ කොහමද? ආදායම් වැඩි කරගන්නේ කොහමද? ජාත්‍යන්තර එක ගනුදෙනු කරන්නේ කොහමද කියන එක පිළිබඳව ඔවුන් කියන්න ඕන. එහෙම නැතුව මේ මේ කම්පැනි වලට කම්පැනි වල ඉන්න අධ්‍යක්ෂ මණ්ඩල බය කරලා මේ ස්ට්‍රයික් කරනවා කියලා කප්පම් අරගෙනද මේ රට හදන්නේ නේද? එහෙම නැත්නම් ජපානයේ නොරිටාකේ වගේ සමාගම් ලංකාවට ආම ෆෝචුන් 500 කම්පැනිස් වල මේ ස්ට්‍රයික් කරනවා කියලා බය කරලා එළවලද මේ රට හදන්නේ? එහෙම නැත්නම් මොනෑෂ් වගේ විශ්වවිද්‍යාලයක් ලංකාවට ආවම ඒවා එළවලද මේ රට හදන්නේ? එහෙම නැත්නම් විදේශ ආයෝජකයෝ ලංකාව ඇතුළ ඉන්න අයව ඒ කම්පැනි වල ස්ට්‍රයික් කරනවා කියලා බය කරලාද යවන්නේ? යවලද රට හදන්නේ? ඒක ඒගොල්ලෝ කියන්න ඕන. ඒ නිසා 74ක ඉතිහාසය ගැන කතා කරන අයට අපි කියන්න කැමති 1970 වෙනකොට මේ රට ණය නැහැ. 1970 වෙනකොට මේ රට ණය නැහැ. හරිද? එතකොට අවුරුදු 53කට කලින් 1970 තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඉස්ලාම දේශීය ආර්ථික මොඩල් එක අඳුනලා දුන්නා. රාජ්‍ය ආයතන ගණනාව බිහි කරා. මොකද්ද උනේ? 71 ගැරල්ල ගෙනල්ලා රටට කෙලෙව්වා. ඊට පස්සේ 77 දී ජේ.ආර්. ජයවර්ධන මහත්මයා විවෘත ආර්ථිකය ගෙනල්ලා අපේ රටේ ආර්ථිකය ප්‍රසාරණය කෙරුවා. මොකද්ද කරේ? 83 වැඩ වර්ජනය ගෙනල්ලා රටට කෙලෙව්වා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා ඇඟලුම් කර්මාන්ත ශාලා ආරම්භ කරා. ඒ වෙලාවේ 88 විභීෂණය ගෙනල්ලා රටට කෙලෙව්වා. හැබැයි ප්‍රේමදාස මහත්තයා බය වුණේ නැහැ. ප්‍රේමදාස මහත්තයා බය නොවි ඇඟලුම් කර්මාන්ත ශාලා ටික දාපු නිසා තමයි දැනටත් අවුරුද්දකට මිලියන 14000ක ඩොලර් මිලියන 14000ක ආදායම එන්නේ. ඒකෙන් තමයි මේ මොහොතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බේතේත්‍ය ගේන්නේ. එදා ප්‍රේමදාස මහත්තයා බය වුණා නම් මීට කලින් මේ රටට කෙලවිලා ඉවරයි. ඊට පස්සේ මොකද කරේ? චන්ද්‍රිකාවක එකතු වෙලා වැව්දාහක් හදනවා කිව්වා. හදපු වැවකුත් නැහැ, නාපු වැවකුත් නැහැ. හරිද? ඊට පස්සේ මොකද කරේ? මහින්ද රාජපක්ෂ මහත්මයාට සුනාමි වංචාවක් සම්බන්ධව චෝදනා එල්ල වෙලා තියෙද්දි ඒ වෙලාවේ අගමැති මහින්ද ජනපති කරමු කියලා ගෙයක් ගෙයක් ගාන ගියේ මේ කට්ටිය. ඊළඟට කැන්වසින් කරේ මේ කට්ටිය, රැස්වීම කරේ මේ කට්ටිය, පෝස්ටර් ගැහුවේ මේ කට්ටිය. එහෙනම් අද රාජපක්ෂ කණ්ඩායම මේ රට විනාශ කරන්න ඒ අය මේ රටේ මහජනතාවගේ මංකොල්ල හොරා කාපුවට, ඒ වගේම බදු මුදල් හොරා කාපුවට මේ අය වල් කියන්න ඕනේ නැද්ද? දැන් නිකන් සුදන වගේ හිටියට. ඊට පස්සේ මොකද කරේ? 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වුණායින් පස්සේ මොකද්දෝ අර කමිටුවක් දාගෙන ලංකාවේ ඉන්න හැම ව්‍යාපාරිකයම FCID එකට ගේන විදිහට වැඩ කරා. අන්තිමට නඩු 900 ගාණක් විතර. මොකක්වත් වෙන්නේ නැහැ. මොකද ඇත්තටම හොරකම් කරපු ඒවා 10ක් 15ක් අල්ලලා නඩු ටික විභාග කරලා ඒ අයට නීතිමය නීතිය ක්‍රියාත්මක කරලා හිරේ කීලිට නම් ඒ ආණ්ඩු වැටෙන්නෙත් නැහැ කියලා වෙන්නෙත් නැහැ. ඊට පස්සේ මොකද කරේ? 2021 දී ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා අත්නොමති කියලා සැතපෙද්දී ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල චමගේ ජනබල වේගයේ මේ රටේ ගම්දනව් වලින් පටන් ගත්ත විරෝධතා ව්‍යාපාරවල සම්පූර්ණ විනාශ කරලා දැම්මා. මයි නම වෙනදා බස් පුච්චලා ගෙවල් ගින තියලිවලා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම නෙමෙයි. ඒ නිසා අවුරුදු 53ක් විටින් විට නව පාලකයෙක් එනකොට රටට කෙලවුවේ කවුද කියන එක මේ රට ජනතාව තේරුම් ගන්න ඕන. එතකොට එහෙම රටට කෙලවලද මේ රට හදන්නේ?
मेरा आर्थिक हदने मेरा जनता नवट तुंगे काल पैविशियां खरण पुलवाम विधियट विद्रु लबन विधियट एम सतुट शनशील धर्वंट उगण्लाटू बेट बीगन जीवत् मुखद वेडपील वेड़ अब मुखद वेडपील वेड़ मेरा किलवनायक मेरा जनता दंडवा आयट जनता पीड़ने पीटकरण यम यम दीवा कथाकर छंदी विकल्प वेडपील तीन खंडाय दिनेपिवा मेदापार अभिपत्कर आंडले जनता चंदे पत्न आंडले असाधारण खड़ापलकारी क्रिया मार्ग करीडती अन्न एक पेहदलो साधारण वृत्ति समिति ऐतिहा साधारण जनता कथा क्रीमे अदास प्रकाश क्रीमे निदासीन भाई रटट के काटवादी पेहदलो कि अत्नोमति ए लेवल विभाग लियन दर्वाण दुख तेरे पुदे या हितंगा मे वेल चंडीपाट के मेम करना मतक दिया कमीशन सभा क्रियात्मक मेर अटट के कौर हर उत्साह इलांग आंडदे कीलती अरे हपुन मुखदरला नीति कड़न व्यवस्था कड़न हमेकनाट मे दंडल लक्ष्य सिद्धवेन अभी भय ने ने मैं हेत्त हाथर कथा की हेत्त हाथर गरपुट कत्ट कील अवृद्ध पड़ना अट के अभी कील जनता अब वकी मे अभी कटवांगीट मे मिनसु मे दंडी मतकनी मुखद मे यदा नमसी असूत ने पल असूत ने पस इपच कटीट तेरे नैद एक तेरू कर रेनोपे वकी मैंने उब तुम लत्कीनो मे अभी मे तेरू कर दुनिया के लिए जनता मुक्ति पेरे मुना मेरा आवृत पणस्तुन से खड़ा कपल कर ऐतिहाय मुखद हेतु समग जन बड़वे गेत मई मे राज इतिहास कवदावत खड़े नोगिय इतिहास कवदावत खड़े नोगिय नायक खंडायम कि पक्ष एनिसा मे खाट वक्वत राजपक्सलाट विरुद्ध सीएट सी कथाकर राजपक्सला वरदी वाल कुटस्कर प्रधान अनिल विक्रम सिंह महात्म्य मे वेला धातुंगण संशोधन मम क्रियात्मक पुलिस बल तेनोम बल तेन के जमल जनता आदर हरद मे अरवागे नवत देश प्रेम कथाकर पारहदल नवत मेरा लेवल अब पत्कर पारहदल कोक दिमल जनता साधारण व्यूत अभी इन हरद नम मे मोहति मे वगे प्रकाशकर मे अतनोमति गाय मेक द्रविड नायक सिंगल नायक मुस्लिम नायक उखम साखचागर प्रायोग करेवल मनो बरदेवल मनोद मे तीरने मुखद मे संवेदी कारण किसी आगमक किसी जाती बुद्धल हितरिदी अग्न मे जनमत जनाधिपति वे मोहे अतनोमति उद्च कथा तमाम गिनापूट नवत मेरा लेवल अखर हर बलेगंड पारक पड़ पुल बल
मंत्री कथा कर अदो मुखे अदो मुखे कथा कर।